ඔබට මතකද දැන්නේ මම කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැක්ම මේ නැහේ දුරින් එහා නැහැ කියලා. කියන්නේ අපිට දුරක් තියෙනවනේ අපිට දුරක් පේනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් දුර පේනවා කියන හොඳයි. නේ? හැබැයි ඔහුට මේ නැහේ දුරින් එහා පේන්නේ. ඔහු මීට අවුරුදු එකහමාරකට පෙර ජනාධිපතිවරණ වේදිකාවේ මොකද්ද කිව්වේ? ජනාධිපතිවරණ වේදිකාවේ කිව්වේ පොහොර සානාධාරය. නේද? මුළුමනින්ම ලබා දෙන බව. ඒ කියන්නේ පොහොර නිකන් දෙනවා කියලා ඔහු කිව්වා. දැන් අවුරුදු එකහමාරකට පසුව කියනවා මම අපේ රටේ ජනතාවගේ ජීවිත වසවිසකින් කවන්න දෙන්නේ නැහැ මම පොහොර තානම් කරනවා කියනවා. එහෙනම් පළමු කොටම ඔහු මැතිවරණ වේදිකාවේදී කියන ද ප්‍රකාශය ඡන්ද ලබා ගැනීම සඳහා කරන ද පමණක් ප්‍රකාශ බහු කියන්න ඕන රටට. ජනාධිපතිතුමනි මේ වීලු සපයන්න බෑ. හැබැයි අපි එතත් ජනාධිපතිවරණ වේදිකාවේ කිය මොකද්ද? මේ පොහොර සානාධාර සතේකීමත් අපි වැඩි කරන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි කාබනික වගාව සඳහා ප්‍රයත්න දැරීම තමයි අපේ ප්‍රමුඛතම අරමුණ කිව්වේ. ඡන්ද අඩු වෙනවා ඒවට. හරිද? හැබැයි ඒක තමයි රටක නායකයන්ගේ වගකීම. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට දැන් පිළිගන්න ඕන. ඔහු පොහොර නොමිල දෙනවා කිව්වේ මොකක් නිවෙන්ද? ඡන්ද ලබා ගැනීමෙන්. ඒ ව්‍යාජ්‍ය ඔහු නියලුණා කියලා ඔහු කියනවා. ඊළඟ දැන් කාබනික වගාවට ඇවිල්ලා තිබෙනවා. ඉතින් හොඳයි හොඳයි. ඒ විතරක් නෙවෙයි ඔහු කියනවා මොකද කාබනික වගාව කරන ඒක රසායනික පොහොර සහ රසායනික යෙදුම් මුළුමනින්ම ඉවත් කරන ලද පළමු රට බවට. ලේසිනේ. අපේ රටපත් කරලා අපි සුබපතනවා. හැබැයි ඒ වගේම මම කියනවා ඔහු විසින් පහුගිය කාලේ ගනු ලැබූ තීන්දුව ගොඩාක් රිවර්ස් කරා. එනකොට සාමාන්‍ය පටබැඳී තිබෙනවා නේද? ගැසට් රිවර්ස් කරනවා. එන මේ තීන්දුව රිවර්ස් නොකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බලමු අපි. ඒ වගේම මෙවැනි බරපතල තීන්දුවකට යනකොට හරිද? එහි ඇතිවිය හැකි අනිටු ප්‍රතිවිකා විපාක පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් තියෙනවා. මා ජනාධිපතිවරයාට අභියෝග කරන පුළුවන් නම් මෙවැනි බරපතල තීන්දුවක් ගැනීම හරහා කුස්කර්ම තීන්දරට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ඔහු සතුව තිබෙන වාර්තාවකුමත් ඒ ප්‍රතිවිපාක වැළැක්වීම සඳහා ඔහු ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ඒක උනා. ඔය එකම ක්‍රියාමාර්ගය මොකක්ද? නෑ අපි අස්සන්න අඩු වුණාම අඩු වෙන අස්සන්න සල්ලි දෙනවා. හරිද? මම කියන්න. එහෙම සල්ලි දෙනව නම් එම යෙදුම් අඩු කිරීම හරහා අපේ රටේ අස්සන 150කට වඩා අඩු වෙනවා. සාමාන්‍ය අක්කර දෙකහමාරක කුඹුරකින් වීපුසල් 300ක් පමණ වෙනවා. මේක ඉතා විශාල ප්‍රමාණකින් අඩු වෙනවා. එඳ අක්කර දෙකහමාරක් තියෙන ගොවියෙකුට අඩුම තරමේ අස්වැන්න අඩුවීමේ ගණනේ ලක්ෂයකහමාරක්වත් වෙනවා. ඉතින් එහෙම සල්ලි බියකම ෆැක්ටරිය තියෙනවා ගහලා බෙදෙනවා අපිට කමක් නැහැ. ඒ නිසා තීන්දුව හොඳයි. ඇතිවිහිකි ප්‍රතිවිපාක පිළිබඳ හොඳ අධ්‍යයනයක් තියෙනවා. ඒ ප්‍රතිවිපාක මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග තියෙනවා. එසේ නැත්නම් මෙයක් අර ජනප්‍රියවාදී නේද ගව ඝාතනය ඔය වගේ තීන්දුව ආවි. ඒ වගේ ජනප්‍රියවාදී මේ වෙලාව මගහැර ගැනීම සඳහා දරන තීන්දුවක් විතරයි. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙම තීන්දුව රිවර්ස් නොකරයි කියලා. මොකද ආරංචි විදිහට පොර නැවුදේකුත් ආපෝ හැරෙව්වා කියලා කතාවක් තියෙනවා මම දන්නේ නැහැ ඇත්තද කියලා. මම දැක්ක වාර්තා කරලා තිබුණා. පොර නැවුදේකුත් ආපෝ හැරෙව්වා කියලා හොඳයි. මම බලන් ඉමු. පිට අස්සන්නටුනහම ආනයි එක. එතකොට ඒ ගන්න. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබ දැක්කනම් ජනාධිපතිවරයාගේ Facebook කඩවීමේ තීන්දුව ගැනීමේදී සටහනක් තිබුණා. ඒ සටහනේ ඌ කියනවා මේ ඩොලර් මිලියන 300ක 400ක මුදල් ප්‍රමාණයක් මේ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමෙන් වැය වෙනවා. ඒතකොට යම් අදහසක් තියෙන මේ ඩොලර් මිලියන 300 400 මේ වෙලාවේ තියා ගැනීමත් මේකේ අරමුණක්ද කියන සැකේ තියෙනවා. ඊට පස්සේ මම දැක්ක මහින්දානන්ද අරුත්ගමගේ මාත්මයා කියනවා මේ මස්වැන්න අඩු වෙනවා නම් අපි රටේ ආහාරීයයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒව ආනයනය කරනවා. එහෙනම් ආනයනය කරන්න පොහොර ගේනවට වඩා වැඩි මුදලක් යනවා. එක. දෙක. ඔබ කියන තර්කෙම තමයි. එතන අපි දෙන්න හදන්නේ ජනතාවට වසවිස වලින් තොර ආහාර වේලක් නම් ඒක මේ ලංකාවේ පොහොර ගහලා හදන එක තමයි වසවිස. ඉන්දියාවේ හරි බුරුමේ හරි පොහොර ගහලා හදන එක වසවිස නෙවෙයිද? ඒ නිසා එතන පැටලිලි සහගත එකක් තියෙන නිසා මම හිතනවා නිසි තක්ෂීරුවකින් ගන්න ලැබු තීන්දුවක් නොවන බව මේක. ප්‍රාර්ථනා කරනවා රිවර්ස් නොවේ වකිල. හැබැයි බලාගෙන ඉමු අපි ඔක්කොම මොකද වෙන්නේ කියලා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.